Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. 1966 වසරේදී මාධ්‍ය ජීවිතයට පිවිසි ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රොස්මන් සේනාරත්නයන් සිය 53 වන මාධ්‍ය ගමනේ අත්දැකීම් අලලා රචිත ඇසෙදිසේ මාධ්‍ය චාරිකා කෘතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඇසෙදිසේ මාධ්‍ය චාරිකා කෘතිය එළිදැක්වීමේ අවස්ථාවේ සමාරම්භක දේශනය මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේදිස්ස ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කෙරුණා. මෙම අවස්ථාවට ආචාර්ය සරත් අමනුගම ආචාර්ය පුංචි නිලමේ මේගස්වත්ත සහ ප්‍රවීණ මාතිවේදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති සමන් අතාවුද හෙට්ටිද එක් වුණා. එසේම විද්වතුන් ජ්‍යෙෂ්ඨ මාතිවේදීන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානින්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රොස්මන් සේනාරත්නයන් ගුවන් විදුලි රූපවාහිනී සහ විදුලි ශාස්ත්‍රයේ අංශ ගණනාවකම කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඉංජිනේරු වැඩසටහන් ප්‍රවෘත්ති වාණිජ සහ කළමනාකරණ අංශවලටත් රොස්මන් සේනාරත්නයන් සිය දායකත්වයේ ලබා දී තිබුණා. මීට අමතරව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වලත් ප්‍රධාන තනතුරු දරමින් රොස්මන් සේනාරත්නයන් සිය මාධ්‍ය ගමනේ යෙදී ඇත්තේ නවකයින්ටද බොහෝ ආදර්ශ සපයමින්. අපේ රොස්මන් සේනාරත්න මහත්තයා හවදාවත් හොණ්ඩේ පවා එතුමාගේ ඒ අදාළ චරිතයට ගැලපෙන විදිහට තමයි පවත්වාගෙන හිටියේ ප්‍රවෘත්ති නිමේ අපි අනිත් අවස්ථාවලදී භාවිතා කරන භාෂා ශෛලිය භාවිතා නොකර ඒ වෙනුවට ඒ ප්‍රවෘත්ති නිවේදනයේට අදාළ ශාස්ත්‍රීය භාෂා ශෛලියක් භාවිතා කළොත් එය අපේ භාෂාවට කරන ගෞරවයක් රොස්මන් සේනාරත්න මහත්තුමනි ඔබතුමා සිදු කර ඇති ඒ මෙහෙවර පිළිබඳව මේ පොතේ ඔබතුමාගේ අදහස් බොහොමයක් සඳහන් වෙනවා මම හිතන්නේ මේ වගේ පොතකින් කියන්න හදනවා නම් තමන්ගේ ජීවිත කතාව ඒක නොකල හැක්කක් මගේ දීර්ඝ ගමනට විශාල පිටිවහලක් මට ලැබුණේ මගේ මවගෙන් ප්‍රේක්ෂක ජනතාව ශ්‍රාවක ජනතාව අපට අමතක කරන්නට බෑ ඒ නිසා ඔවුන්ට ගරුත්වයක් වශයෙන් තමයි අද මේ පොත කරුණු එකතුව ඔවුන්ට තිරණය කිරීමට අපි අදහස් කරන්නේ